ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත සජබේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙයි මන්ත්‍රී වරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් එන්නේ නැති බව කියයි පෙර ආනයනය කළ ගෑස් නිකුත් කිරීම වහා නතර කරන්නයි පාරිභෝගික අධිකාරිය නියෝග කරයි නීත්‍යානුකූල නොවන සියලු මුදල් හුවමාරු ක්‍රම වහාම තහනම් කරනවා මහ බැංකු අධිපති කියයි දැන් දේශීය පුවත් සමකී ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ සභාව වර්ජනය කරමින් පාර්ලිමේන්තුවෙන් පිටව ගියා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කර මහතාට පහර දීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් උත්සාහ කළ බව කියන සිදුවීමක් මුල් කර ගනිමින් මෙහිදී පාර්ලිමේන්තුව තුල උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා ඒ මනුෂ්‍ය නායකකර මෙතුමා කතා කරනකොට පහට එතුමා විනාඩි 13යි කතා කරලා තිබ්බේ මම ඔබතුමාගේ ඉල්ලීමක් කෙරුවා ඔහුට නැති වෙච්ච විනාඩි පහ ඔහුට ලබා දෙන්න කියලා ඔබතුමා පාර්ලිමේන්තුවේ දික් කෙරුවා නමුත් ඒ විනාඩි පහ එතුමාට ලබා දුන්නේ නැහැ මම ඔබතුමාට කියන්න ඕන ඔබතුමා මේ ආණ්ඩු පක්ෂයේ කතානායක නෙවෙයි මුළු පාර්ලිමේන්තුවේම කතානායක මම දන්නවා ඔබතුමා විනාඩි පහ දෙන්න කැමැත්තෙන් හිටියේ ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා කිව්වොත් දෙන්න එපා කිව්වා නෑ ඒක සම්පූර්ණ වැරදි හෙලා දකින්නට ඕනේ ඔබේ මන්ත්‍රීතුමා ඔබේ පැත්තෙන් එතනට ගමන් කිරීම එතන ඉඳන් එතනට දුහන්න අයිතියක් නෑ කිසිම මන්ත්‍රීවරයෙක් ඊයේ දිනේදී වේලාව සම්බන්ධ අර්බුදයක් ඇති වුණා. ඔබතුමා ඒ ඉල්ලීම ලබා දුන්නා. ඊපස්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා අපි එකට විරුද්ධයි කියලා. ඒ වෙලාවේදී ඔබතුමා මගේ කතාව නතර කළා. මම ඔබතුමා ළඟට ආවා. මම අහන ප්‍රශ්නේ තමයි මම ඔබතුමාට තර්ජනයක් කළාද? ඔබතුමාගේ පුටුව පිටිපස්සෙන් ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්න තියෙන කුණුහරුප ගොඩක් පාවිච්චි කරලා මට බැන්න. කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ඇවිල්ලා මාව තල්ලු කරා. ඉතින් අපේ යුතුකම ඔබතුමාව ආරක්ෂා කිරීම. මේගොල්ලෝ ඉදාන ඉන්නේ මේගොල්ලන්ගේ ආණ්ඩුවක් තියෙන්නේ කියලා. පරාය අධිකාරියේ පරිශ්‍රයේ ඇති මාළු කන්ටේනර් දෙකක් නිදහස් කරපු ලේකණේ මගේ ගාව තියෙනවා කාංචන මන්ත්‍රීතුමා මේ කන්ටේනර් දෙක නිදහස් කරගෙන එතනින් පස්සේ මත්ස්‍ය ආයතන වලට වෙළඳසල් හරහා විකුණන්න අරගෙන කොහෙද විකුණුවේ කියලා පුළුවන් නම් උත්තර දෙන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා ඔබේ පියාණන් අද බින්ද එතුමාගේ මයික් එකයි මගේ මයික් එකයි දෙකක් දෙන්න එපා පැමිණිල්ලක් කරන්න කියන චෝදනාවක් තියෙනවා නේද මේකත් සුදු ලුණු වංචාව වගේමයි මම ඒක සභාගත කරනවා එතුමා මගේ නම සඳහන් කරා ඒක කියවන්නෙත් නැහැ ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා බොරුවක් ලක්ෂ 25යි අතේ බඳන් ඉන්න ඔරලෝසුව කාගේද කියලා මගෙන් අහගන්න එපා පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වැඩරට වෙලා මෙතන බොරු සමාජගත කරන්න ඉඩ දෙන්න බෑ අපි මේ වරායේ හිර වෙලා තිබුණු කන්ටේනර් දීවර සංසාර ගන්න එක කැබිනට් මණ්ඩලයකට තීන්දුවක් රටේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නැති කරලා ආපු මිනිස්සු මරලා බලයට ආපු මිනිස්සු අපිට ගහන එක ලේසි නෙවෙයි හෙට දවසේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි හෙට පණින්න බෙහෙට පණින්න සල්ලි ගත්ත මිනිස්සු නෙවෙයි ये मनुष्य नायक कार्य में तुम्हारा विनाडी पाक वैरी गिर लड़ कोटे हाँ तो पक्षे मंत्री रुक कंडा में कभी ला पहलों के साथ मैं पत्ता रहेगी पहल देने उत्साह के रूप इतने ये का ये इवराई के लिए आप ये तो पहल में इंदू डाल नमूत आधा इतु बागे कतावे में पासे में आप ये पत्ते लॉबी के टाइम ला मंत्री रुक पहलों के साथ कार्डु पक्षे ඉතුමාට පහර දෙන්න උත්සාහ කෙරුවා. පාර්ලිමේන්තුවේ කියන දේවල් වලට ගහ ගන්න යන උනන් අපිට පාර්ලිමේන්තුවේ වෙන්න බෑ. අන්නෙම නිසා අපි තීරණය කළා තියෙනවා අපේ ආරක්ෂාව තහවුරු වෙනතුරු අපි නැවත පාර්ලිමේන්තුවේ එන්නේ නැහැ. එච්චරයි. ඔබතුමා දන්නවා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ වගේ අමන අමනෝච්ච ක්‍රියාවන් සිදු කිරීම හරිද කියන එක පිළිබඳව කතා කරනවා. අද ඇති වුණු සිද්ධිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක්. ඉතින් ඊයේ දිනෙත් අපි දැක්කා මේ මන්ත්‍රීතුමාට මේ ප්‍රදේශයට ඇවිල්ලා ගැහුවා. එතකොට අද දිනේ මේ මන්ත්‍රීතුමා මේ විපක්ෂ ලොබියට එන්න බෑ මෙයාලට. ඇවිල්ලා ගහන්න එනෝ නම් මේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දෙන්න බෑ නං. අපි කතානායකතුමාට කියනවා ආරක්ෂාව දෙනකන් අපි මේ විවාදයෙන් අපි අයින් වෙනවා. අද ගමට යන්න බැරි පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ මැති අමතිවරු අපිට මෙතන ගහන්න හදනවා. අපි කියලා පුළුවන් නම් ගමට යන්න. විපක්ෂය බහුගේ කාලෙම උත්සාහ කරේ මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ ගහන්න. මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේදී මගේ නමත් සඳහන් කරමින් මෙතන අසත්‍ය ප්‍රකාශයක් කරා. ලේඛනයකුත් පෙන්නවා. එහෙම බොරු කියන්න මේ පාර්ලිමේන්තු පාවිච්චි කරන්න බෑ. මෙතුමාලා බොරු සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ඖද්ගලික මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ මට ගැහුවට. හැබැයි ඔබතුමන් නිසා චෝදනාවක් කරනවා නම් ඒකේ කරුණුත් එක්ක චෝදනාව ඉදිරිපත් කරන්න කියන එකත් මේ ලාම දක් කරනවා. ගරු මහින්ද විජේ
විජේසේකර ඇමතිතුමාව මතක් කළාද උදේ මනුෂ්‍ය නානායකකාර ගරු මන්ත්‍රීතුමා කියනවා නිකන් උඹලා තාත්තට හොඳ වැඩේ වගේ එක මනුෂ්‍යත්වයට මේ තරම් නිගා දෙනවා නම් පාර්ලිමේන්තු වරප්‍රසාද නැමැති ආරක්ෂාව පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව අපිට නැවත ප්‍රශ්න කරන්න වෙයි පාර්ලිමේන්තුවේ ඇත්ත කියන එකයි බොරු කියන එකයි අලුත් එකක් නෙමෙයි වාද විවාදය හරහා තමයි ඒක ඒකට උත්තර දෙන්න ඕනේ වාද විවාදයෙන් පිට පාර්ලිමේන්තුවේ වෙන හැසිරීමක් නැහැ මේ මන්ත්‍රීතුමාට වෙලා තියෙන මේ අභියෝගය පහර දීමට කරපු ඒකට ඒක ඒක මූලාසනේ සභාපතිතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා එතුමාගේ සම්පූර්ණ කතාවේ ඒ සම්පූර්ණ කොටස හැන්සඩ් එකෙන් ඉවත් කරන්න කියලා. මේකෙන් මොකද්ද වෙලා තියෙන ගනුදෙනුව? දැන් මේ වගේ ලේඛන පෙන්න තමයි මේ රජයේ ඉන්න ඇමතිවරුන්ට මඩ ගහන පාවිච්චි කරන්නේ. මේ කැබිනට් පත්‍රිකා ගන්න අපි දන්නා. මේ සම්පාදන ක්‍රියාවලියට එකඟ වෙලා කැබිනට් එකට ගෙනාලා කැබිනට් එකෙන් අනුමත කෙරුවේ මේ හිර වෙලා තියෙන කන්ටේනරයක් ගන්න. ඒක හොරකම් කෙරුවා කියලා කියන්නේ. එතුමාගේ ඕල්ඩෝස් ඉන්නේ නේ. එතුමාගේ ඕල්ඩෝස්ක් දුන්නලු මේ මාළු මුදලාලි. ওই ඕල්ඩෝස් අවුදු ගාණක් අදිනවා. කාංචන ඇමතිතුමා. හරි මඩ ගහනකේ සීමා අද මේගොල්ලන්ට මේ විවාද වලට මුහුණ දෙන්න බෑ. ඒක තමයි මේගොල්ලෝ පැනලා යන්නේ. මේ වගේ බංකලොත් දේශපාලඥයෝ අද පාර්ලිමේන්තුවෙන් යන්නේ. ඔය ඔය පක්ෂයේ ඉන්නවා මන්ති කෙනෙක් මට කතා කරලා කිව්වා. ඇමතිතුමා මේගොල්ලන්ට පිස්සු ඕන් දැන් යනවා පාර්ලිමේන්තුවේ ගේට්ටු ඉස්සරහා උද්ඝෝෂණයක් කරන්න කියලා. දැන් දෙකට උද්ඝෝෂණේ දෙනවා පාර්ලිමේන්තුවේ ගේට්ටු ගාව. මේ අතර සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. යලි ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුව එන්නේ නැති බවයි සමගී ජන බලවේගයේ පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායකකාර මහතාට පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධියට විරෝධය පළ කරමින් සමගී ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සපයන තෙක් ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි මෙහිදී මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පස්සේ විපක්ෂයේ ලොබියක ආලින්දයට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු 20ක් ඉදිරිය ඇවිල්ලා මෙයාට ගහන්න මග රැක බලාගෙන හිටියා. අද මං හිතන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ නැති තැනටපත් වෙලා ආණ්ඩුවට රිදෙන්න වදිනකොට ආණ්ඩුවේ වැරදි කියනකොට ගහලා බය කළා තර්ජනය කළා මැර බලේ පෙන්නලා අද පාර්ලිමේන්තුවේ විපක්ෂය මර්ධනය කරන්න හදනවා. අද අපි තීරණය කරා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරනතුරු පාර්ලිමේන්තුවට නොයන් අපි අද මේ ආණ්ඩුවට ජනබලය රටේ භූමිය තුල නැති වෙලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තියෙන કૃත්‍රිම තුනෙන් දෙක පාවිච්චි කරලා අද ආණ්ඩුවට ඕන විදිහට විපක්ෂය හැසිරෙන්න ඕන කියන ස්ථාවරයක තමයි ආණ්ඩුවේ. ඒ නිසාම තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වලට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැත්තේ. අද අත් වශයෙන්ම ඒකේ උච්චතම තත්වයට ඇවිල්ලා මන්ත්‍රීවරේ කතා කරනකොට විපක්ෂයේ ලොබි එකට ඇවිල්ලා ගහගන්න තත්වයට පත් වෙනවා කියලා කියන්නේ එකක් මේ පාර්ලිමේන්තුව සම්බන්ධව ජනතාවගේ විශ්වාසය නැති වෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙලේ උච්චතම අවස්ථාවට පැමිණලා ඉන්නවා කියන එක අද රටත් ලෝකයටත් මේ ආණ්ඩුව පෙන්වනවා. පාර්ලිමේන්තුව තුර ඉතිහාසයේ පුරාම උණුසුම් වාද විවාද අනන්තවත් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් කවදාවත් මේ විදියට මැර ප්‍රහාර එල්ල කරන්න ආණ්ඩු පක්ෂයකින් සූදානම් වෙලා තිබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කරන්න වැඩපිළිවෙලක් යොදයි කියන විශ්වාසය ඇතුව තමයි අපි පාර්ලිමේන්තුව වර්ජනය කළා මන්ත්‍රී කණ්ඩායම හැටියට එළියට බැස්සේ. මීට පෙර ආනයනය කළ ගෑස් තවදුරටත් නිකුත් කරන්න එපා කියලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෑස් සමාගම් වලට නියෝග කළා. එසේම වහම ගඳ සුවඳ හඳුනා ගන්න මර්කප්ටන් අඩංගු කරන ලෙසද අදාළ සමාගම් වලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා. ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවන්නට පටන්ගෙන තවම මාසයක්වත් ගෙවි ගොස් නැහැ. දළ වශයෙන් පිපිරීම් 100ත් 120ත් අතර සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබෙනවා. සෑම පාරිභෝගිකයෙකුටම තත්ත්වයේ සහතික භාණ්ඩයක් ලබා දීම ඕනෑම සමාගමක වගකීමක් වනවා. එසේම තත්ත්වයේ සහතික කිරීම සෑම රාජ්‍ය ආයතනයකම වගකීමක්. අපට අවසර නැහැ, තාම නීති හදලා නැහැ, ප්‍රමිතිය මනින්න තැන් නැහැ ආදී වශයෙන් නිදහසට කරුණු කියන එක රාජ්‍ය ආයතනවල වගකීම නෙවෙයි කියලා අප කිහිප විතක්ම මතක් කළා. ජනතාවගේ මුදලින් වැටුප් ගන්න සෑම රාජ්‍ය නිලධාරියෙකුම ජනතාවට වග කියන්න බැඳී සිටිනවා. නමුත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වලදී එක් කරුණක් පැහැදිලි වුණා. ඒ ගෑස් වල හෝ ගෑස් පිරවූ සිලින්ඩර් වල ප්‍රමිතිය මනින ක්‍රමයක් අපේ රටේ නැති බව. විශේෂයෙන්ම
මේ ගෑස් සමාගම් මීට පෙරත් පාරිභෝගිකින් රැවටු බව අප නිරන්තරයෙන් මතක් කළා. එසේම අප පුන පුනා සඳහන් කළේ මේ ගෑස් සමාගම් ජනතාව රවට ඇති බවයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඒ ගැන හොයන්න කමිටුවක් පත් කරන්න සිද්ධ වුණා. බොහෝ අදාළ රාජ්‍ය ආයතනවල ඇස් ඇරුණේ ඊට පසුයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්මික තාක්ෂණික ආයතනයේ සහ පාරිභෝගික අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් ගෑස් සාම්පල පරීක්ෂා කිරීම ආරම්භ කළා. ඒ අනුව අද ගෑස් සමාගම් දෙකටම ප්‍රධාන නියෝග තුනක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබෙනවා. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් කරන්න එපා කියලා අද පාරිභෝගික අධිකාරිය අදාළ සමාගම් වලට දැනුම් දුන්නා. එසේම අලුතින් තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගන්ධ සුවඳ හඳුනා ගැනීම සඳහා ම කැප්ටන් අඩංගු කිරීම අනිවාර්ය කර තිබෙනවා. එසේම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සිලින්ඩර 100කින්ම එකක් පරීක්ෂා කිරීම සඳහා සීරියල් අංකයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දිය යුතුයි. එසේම මින් අනතුරුව ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ මේ සෑම ගෑස් සිලින්ඩරයකම ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. එසේම ඕනෑම අවස්ථාවක කමිටුවල සමාජිකයන්ට මේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා සියලු ගෑස් සමාගම් ඉඩ සලසා දිය යුතුයි. මේ නියෝග තුනත් සමග එක් කාරණයක් ඉතා පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මීට පෙර නිකුත් කර ඇති ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය බරපතල ගැටලුවක් ඇති බව. එසේනම් පුපුරා ගිය හානි වූ දේපළවලට වන්දියක් ලබා ගැනීමට සෑම පාරිභෝගිකයෙකුටම අවස්ථාව තිබෙන බව බොහෝ නීති විශාරදීන් ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම මහ ජනතාවට නීතිමය අයිතියක් පැහැදිලිවම තියෙනවා. ඒ සඳහා රටේ නෛතික තත්ත්වයන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන වශයෙන්ම ජනතාව මෙම සේවාව ලබා ගන්නේ විශාල මුදලක් වැය කළා. අදාළ සේවාව ගුණත්වයෙන් නැතිනම් ඒ ගුණත්වයෙන් නැතිවීම පිළිබඳව 2003 පාරිභෝගික ආරක්ෂක පනතේ යටතේ ජනතාවට අදාළ සේවාව ලබා දීම ගුණත්වයෙන් තොරව අදාළ ගෑස් පිපිරීම වෙලා තියෙනවා නම් වන්දි ලබා ගැනීම සඳහා පාරිභෝගික ආරක්ෂක පනත යටතේ පාරිභෝගික ආරක්ෂණ කවුන්සිලයේ වෙත පැහැදිලිවම එලෙස පුළුවන් පැමිණිලි කරා. පැමිණිලි කරාට පස්සේ ඒ අය පවත්වන පරීක්ෂණයක් මගින් එහෙම ඔප්පුනොත් ජනතාවට වන්දි මුදල් ලබා දෙන්න පුළුවන්. දෙවැනි අවස්ථාව තමයි අපි දන්නවා තියෙනවා යුටිලිටි කමිෂන්, පබ්ලික් යුටිලිටි කමිෂන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව. මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුව ගත්තාම ගෑස් කියන්නේ උපයෝගීතාවය. එතකොට මේ ලබා දෙන ගෑස් ජනතාවට විශාල මුදලක් ලබා දීලා ලබා දෙන්නේ එලෙස යම්කිසි විදියකට ගුණත්වයෙන් තොරනම් අදාළ සංයුතියේ යම්කිසි වරදක් තියෙනවා නම් ඒ වරද නිසා අහිංසක ජනතාව යම්කිසි ආකාරයකට යම්කිසි කරදරයකට හෝ ඔවුන්ගේ නිවාසවලට වෙන්න පුළුවන් වෙනත් දේවලට අලාභාන වෙලා තියෙන පුළුවන් ලිප්වලට අලාභාන වෙලා තියෙනවා නම් ඒ ජනතාවිත නෙමෙයි ඇත්ත වශයෙන්ම පැමිණි කළ යුත්තේ අදාළ උපයෝගීතාවයේ තියෙන දුර්වලතාවය නිසා. ඒ නිසා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව තමයි මෙහිදී රජයේ සේවාවක් ලෙස ලබා දෙනවා නම් ගෑස් සමාගම් රජයට අයිති නම් එවැනි අවස්ථාවට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එකබගන්තිය යටතේ යම්කිසි ආකාරයකට පැමිණිල්ලක් කරොත් අපි දන්නවා බොහෝ රටවල මෙවැනි දේවල් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවල මහජනවා වෙනුවෙන් අදාළ නඩුකරය ගිනීමේ සම්පූර්ණ අයිතියක් මානවීගම් කොමිෂන් සභාවට තියෙනවා. ඒ නිසා මෙම අවස්ථා තුන යටතේ මහජනතාවට නෛතික අයිතියක් තියෙනවා. එය සම්පූර්ණයෙන්ම නීතියෙන් ලබලා දීලා තියෙන අයිතියක් කියලා තමයි කියන්නේ. යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක වෙලා එහෙම විනාශයක් වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනා මේ වගකීම එක්ව බාර ගත යුතුයි. මෙතන කළ යුත්තේ වගකීම එක එක ආයතන පැහැර හැරීම නෙමෙයි සියලුම ආයතන එකතු වෙලා ජනතාවට මේ වෙලා තියෙන හිංසනයෙන් බේරීමක් කිරීම නෙමෙයි ඒ අයගේ වගකීම බාර අරගෙන ඒ වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන එක. නමුත් මට නම් පෙනියන්නේ මේ එක එක ආයතන මත වගකීම පවරලා බේරීම ඒ නෙමෙයි කළ යුත්තේ. අපි ඇත්ත වශයෙන්ම ජනතාව වෙනුවෙන් යම්කිසි ආකාරයක සහනයක් දෙනවා නම් එක ආයතනයකට පැවරුවොත් ඒ ආයතනය අනිත් ආයතනත් එක්ක එක්කල වෙලා වැඩ කරන්න ඕනේ. එහෙම නැතිනොත් වගකීමෙන් මිදීම ලෝකෙ කිසිම රටක මෙහෙම වෙලා නැහැ කියන එක තමයි මට කියන්නේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවු මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.